නිලචන්ද පත්‍රිකා බෙද හැරීම සැප්තැම්බර් 3 වනදා සිට ෆ්ලෝරල් හැඩයෙන් කැලින් බ්ලොසම් බියුටි හඳුන්වා දෙන මිල රුපියල් 100යි. ඔබත් ලින්ක් සුදන්තවලින්ම දත්ම දින්න. කාට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. සැප්තැම්බර් 8 වෙනිදා ඉරිදත් බෙදනවා. මේ සුභාෂිනී සේනනායකගේ වාර්තාවක කියන්නේ සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය සඳහා නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වෙනිදා සිට ආරම්භ කර තිබෙන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කරන බව දිනමින පුවත්පතේ වාර්තාවේ සටහන් කරන්නේ. ඒ අතරේම ජනාධිපතිවරණ ජනමත සමීක්ෂණ ජනමතයට බාධාවක් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක කියන්නේ මේ රවිශාන් ප්‍රාන්දුගේ වාර්තාවක එලෙස සඳහන් කර තිබෙනවා. ඒ වාර්තාවේ සඳහන් කරන්නේ මේ ජනාධිපතිවරණ මහජන මතය ප්‍රකාශට පත්වන බැවින් ඊට පෙර ඒ සම්බන්ධයෙන් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට සහයක් ලැබෙන්නේ නැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක එලෙස ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ කිසිසේත්ම එවැන්නකින් සහයක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව මේ ජනමත සමීක්ෂණ පිළිබඳ කාරණය ගැන මෙතෙක් අවධානය ලක් නොවි යයිද ජනමාධ්‍ය උපමාන යටතේ හෝ ඒ ගැන සලකා බැලීම වැදගත් කරුණක් කියලා තමයි මේ වාර්තාවේ සටහන් කරන්නේ. ඒ මෞබින් පුවත්පතේ වාර්තාව ඇත්තරම ජනමත සමීක්ෂණ නෙමෙයි. සමහරු දැන් මේ ජනාධිපති වෙලා ඉවරයි. දිවුරුන් දෙන්න විතරයි තියෙන්නේ. සූට් එක ඇඳලා ඒගොල්ලා හිතන්නේ සමහර මේ ඡන්දේ තියෙන්නේ මේ මිලියන 17.14 නෙමෙයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ Facebook එකේ කියලා. Facebook එකේ YouTube එකේ තමයි ඡන්දේ තියෙන්නේ කියලා. Facebook එකේ හදාගත්ත fake account වල තමයි ඡන්දේ තියෙන්නේ කියලා. ඉතින් මේ fake account වලින් ජනාධිපති තෝරලත් ඉවරයි අත්තටම. සැප්තැම්බර් 21 තියන්න ඡන්දයක් නැහැ. ඒ නිසා මේ ඡන්දේ තියෙන්නේ FB එකේ නෙමෙයි. මේ ඡන්දේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ 225 ඔලුගෙඩි වලින් නෙමෙයි. මේ ඡන්දේ තියෙන්නේ ඔලුගෙඩි 1,71,00,000කින්. ඒ නිසා කවුරුට කාට වුණත් අකමැති වුණත් අකමැති වුණත් උදේ 7 ඉඳලා 4 වෙනකන් ඡන්දපලට එන 1,71,00,000 තමයි ජනාධිපතිවරයා තෝරන්නේ. ඒ නිසා ඇඳුම් ඇඳන් හිටියට කමක් නැහැ. ඒවා කොයි වෙලාවෙම ගලවන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපැල්ට බාර දීම අගෝස්තු 26 වෙනිදා, නිල ඡන්ද පත්‍රිකා තැපැල්ට බාර දීම සැප්තැම්බර් 2 වෙනිදා, නිවෙස් වලට බෙදා දීම සැප්තැම්බර් 8 වෙනිදා රැවෙනවා. ඒ අතරේම මේ 14 වෙනිදා ඒ අවසන් වීමට නියමිතව තිබෙනවා. නියමිත කාල සීමාවේදී නොලැබුණොත් ලියාපදිංචි ලිපිණයට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අතරේම මේ දක්වා මැතිවරණ පැමිණිලි 771ක් වාර්තා වෙලා තිබෙනවා. සාලිය කුමාර ගුණසේකර වාර්තා කරන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 1ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිද්ධි 47ක්, වෙනත් පැමිණිලි 23ක් ඊයේ දිනේ වන විට ලැබී තිබෙනවා. ඊයේ දිනේදී පමණක් මේ පැමිණිලි 54ක් ලැබී තිබෙනවා. ඒ අතරේම නිල ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 වෙනිදා සිට සාලිය කුමාර ගුණසේකරගේ වාර්තාව ලබන මාස 14 වෙනිදා දක්වා කාලය තුලදී නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවාසවලට බෙදා හැරීම සිදු කරන බවත් 8 වෙනි ඉරු දින විශේෂ දිනයක් ලෙස යොදාගෙන එදින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය තුලදී එම ඡන්ද පත්‍රිකා බෙදීමට කටයුතු කරන බවයි සඳහන් කරන්නේ.